මම පසුපසින් පේන කොස්ගම ශාලාව යුද හමුදා කඳවුරේ පිපුරුම සිද්ධ වෙලා අදට හරියටම මාසයක කාලයක් ගත වෙනවා. මේ පිපුරුමෙන් මේ ප්‍රදේශයට වෙච්ච හානිය පිළිබඳව අපි අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. ඒ නිසාම තමයි මාසයක කාලයක් ගත වෙද්දි වර්තමානයේ මේ ප්‍රදේශයේ තත්ත්වය කොයි ආකාරයෙන්ද කියලා විමසා බලන්න අද දෙරණ මේ සූදානම් වෙන්නේ. වන්නි මානුෂීය මෙහෙයුම අවසන් වුණාන් පස්සේ එම ප්‍රදේශ දිස්ත්‍රිච්ච ආකාරය තවමත් ඔබට මතක ඇති. ඉතින් ඊට නොදෙවෙනි ආකාරයකට තමයි මේ සිද්ධිය වෙලා මාසයක් ගත වෙච්ච තැන ශාලාව නගරයත් අද මේ වෙනකොට අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. මේක මේ අපි ගෙනල්ලා බෝම්බ ගහගත්තේ නෑ. මේව රජයේ වග කියන්න ඕන බෝම්බ. අපේ සල්ලිනේ මහත්තයෝ මේ විනාශ කරන්නේ. මහත්තයලා එදාපු දත්තෙම නේද අද ශාලාව දකින්න තියෙන එච්චරනේ. මෙලෙස ශාලාව ප්‍රදේශවාසීන් රැසක් ආපදාවට ලක් කරමින් පසුගිය මාස 5 වෙනිදා ශාලාව යුද හමුදා කඳවුරේ පතරම් ගවඩාවක හටගත් මේ ගින්න හේතුවෙන් එම යුද හමුදා කඳවුරද සම්පූර්ණයෙන් විනාශයට ලක් වුණා. විනාශ වෙච්ච මේ ගම්වාසීන්ගේ නිවාස වගේම මාසයකට පස්සේ විනාශ වෙච්ච ශාලාව යුද හමුදා කඳුරත් දිස් වෙන්නේ මේ විදිහට. විනාශයට පත්වෙච්ච සමහර නිවාස ඒ විදිහටම තවමත් තියෙද්දි ඇතැම් නිවාස මේ විදිහට යුද හමුදාවෙන් ඉදිකිරීම කටයුතු ආරම්භ කළා තියෙනවා. අපිට කියන්න ඔබතුමියගේ නිවස දැන් ඉදිකරන්න අරන් කොච්චර දවසක්ද? 15 වෙනිදා තමයි පටන් ගත්තේ. 15 වෙනිදා ඉඳන් පටන් ගත්තට ද්‍රව්‍ය බොහොම සුළුෙන් තමයි ලැබෙන්නේ. ඒක තමයි ගොඩාක් ප්‍රමාදයට හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මට 50000 හම්බුණා. නමුත් මේකේ ඉන්නවා 50000 නහම්බෙච්ච අය. ඕගලන්ගේ ගෙදර හදන්න පටන් අරගෙනද මේ වෙනකොට? ඔව් මේ වෙනකොට හදන්න පටන් අරගෙන තියෙනවා. දැන් මේ වෙලාවෙත් මේ හමුදාවේ අය වැඩ කරනවා. මට නම් ඒ රුපියල් 50000 හැමදේම ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් ජනතාවගෙන් එල්ලවෙන මේ චෝදනා සම්බන්ධයෙන් අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කරුණු විමසුවා. අලාභහානියට පත් වූ නිවාස වලින් මේ වන විට නිවාස 742 ප්‍රමාණයක වහලවල් අලුත් වැඩියා කොට තිබෙන අතර තවත් නිවාස 50ක වැඩ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. ඉතිරි නිවාස වල අලුත් වැඩියා කඩයුතුද කඩිනමින් නිම කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා. 50000 දීම නම් ඇත්ත වශයෙන්ම 350කට අධික සංඛ්‍යාවට මේ වෙනකොට ගෙවලා තියෙන ප්‍රාදේශීය ලේකම්තුමා විසින් අනිකුත් සහන ලැබිය යුතු තව අය පිළිබඳව අපේ කමිටුවට වාර්තා ලැබෙන විදිහට අපි අධ්‍යයනය කරගෙන යනවා. ඒ අයටත් ළඟදී මේ සහන හානියට පත් වූ අය නිවාසවලට ලැබේවි.